ප්‍රාදේශ සභාවේ වැඩ කටයුතු කරගෙන යනකොට යම් යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් දැන් පැනනගිලා තියෙනවා විශේෂයෙන්ම අපිට මහජන පැමිණි රාශියක් ලැබිලා තියෙනවා ප්‍රාදේශ සභාව බොහොම අත්නෝමතික විදිහට වැඩ කටයුතු කරගෙන යනවා කියලා ඒ නිසා මහජනතාවගේ පැත්තෙන් ලොකු පීඩාවක් මහජනතාවට දැනෙමින් පවතිනවා ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි ප්‍රාදේශ සභාව තුළ යම් වෙනසක් ජනතාව වෙනුවෙන් කරන්නට ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා ඇතරම අපේ කණ්ඩායම් රැස්වීමේ සහ කණ්ඩායම් රැස්වීමේ දිගත්තු තීන්දුව වලට පරිබාහිරව වැඩ කටයුතු උපසභාපතිතුමා සහ මන්ත්‍රීතුමියක් මේ වෙනකොට ආදේශ සභාව එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව කටයුතු කරන ආකාරයක් අපිට පෙන්ලා තියෙනවා එක අවස්ථාවක විතරක් නෙමෙයි දැන් කිහිප අවස්ථාවක ඒ නිසා විශේෂයෙන්ම පක්ෂීය මධ්‍යම කාරක සභාවට දන්වලා මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂීය ව්‍යවස්ථාව අනුව ඉදිරි කාලය තුළ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා මොකද මේ මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් ජයග්‍රහණය කරලා ගියායි නෙමෙයි පක්ෂයෙන් නම් කරලා පත් කරපු උදවිය. ඉතින් ඒ නිසා අපේ මන්ත්‍රී කණ්ඩායමේ තව අපේක්ෂකව රාශියක් ඉන්නවා මේ මේ විශාල වශයෙන් ඡන්දගත්තු. ඒ සියලු දෙනාගෙම ඡන්දවල එකතුව මත තමයි මේ මන්ත්‍රී කණ්ඩායම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අයටත් අසාධාරණයක් කරන්න බෑ. මේ කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපේ පක්ෂ ගන්න තීන්දුව අපේ පහළ මට්ටමේ ඉන්න සියලු සමාජිකයෝ අපි මේ හැමදෙනාම පක්ෂයේ යම් මිනියක් ඇතුළු වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ආසනයේ සංවිධායකවරයා හැටියට මම පක්ෂයට දන්වා යවන වර්තමාන තත්ත්වය පිළිබඳව ඒ අනුව අපි ඉදිරි කාලය තුළ සාකච්ඡා කරලා හොඳ තීන්දුවක් ගන්නට බලාපොරොත්තු වෙනවා. මේ ගැටුම හැම එකක්ම ප්‍රාදේශ සභාව තුළ ඇති වෙන්නේ ජනතාව පිළිකුල් කරන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීව පස් දෙනා අතර එකඟතාවයක් නැතිකම කියලා හිතනවා කියලා. ඔව් අපේ මන්ත්‍රීවරු පස් දෙනායි පැහැදිලිව දැන් දෙන්නෙක් වෙනත් තීන්දුවල ඉන්නේ පක්ෂයේ තීන්දුව වලට පරිබාහිරව. ඒ නිසා තමයි මම කිව්වේ දැන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මේ පිළිබඳව දන්වලා ඉවර වෙලා අපි මේ මන්ත්‍රීවරු දෙදෙනා පිළිබඳව ඉදිරි කාලය තුළ තවත් සාකච්ඡා කරලා ඉවර වෙලා අපි තීන්දුවක් ගන්නවා පක්ෂයේ හැටියට මොකද්ද අපි ඉදිරි කාලය තුළ කරන්න කියලා. අර කලින් කිව්වා වගේම මම හිතන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය මැතිවරණයේදී මාවනල්ල ආසනේ ඡන්ද 9000කට ආසන ප්‍රමාණයක් ලබා ගත්තා. ඉතින් ඒ ඡන්ද දිනු මිනිසුන්ට සාධාරණ ඉෂ සිද්ධ කරන්න ඕනේ. මොකද ඒ අය අපේ පක්ෂයේ මතවාදය ප්‍රතිපත්ති මේ කරුණු කාරණා මත තමයි ඡන්ද දුන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පක්ෂය කැරිට අපි තීන්දුවක් ගන්නවා. ඉදිරි ඡන්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකව අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. වර්තමාන ජනාධිපතිතුමා අපි ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් කරනවා. පදිංචි කරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකට තරඟ කරනවාද කොහොමද? එකට තරඟ කරන්නට මේ වෙනකොට සාකච්ඡා පවත්වගෙන යනවා. මං හිතන්නේ ගමේ කාටවත් රහසක් නෙමෙයි ගමේ ජනතාවගේ සිතුම් පැතුම් එක්කලා කල්පනා කරනකොට අපි දෙගොල්ලම එකට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත් කළ යුතු කියන තැන තමයි 99%ම මිනිස්සු ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පහුගිය කාලය තුළ ගත්ත තීන්දුව తీරණත් එක්කලා අපි රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත් කරලා ඊට පස්සේ එතුමාව ඉවත් කරලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කරලා එතනින් එහාට ගිහිල්ලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි විපක්ෂ නායක තනතුරත් ලබලා දීලා තව අපි මන්ත්‍රී ධූර ප්‍රමාණිකුත් ආරක්ෂා කරගෙන ඉන්න එක මේ රටේ ඉන්න සියලු දෙනා දන්නවා. ඉතින් ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට එකතු වෙන්න පුළුවන් උපරිම කැපකිරීමක් මේ වෙනකොටත් අපේ රටට වෙන්නුම් කරලා අපි අවසානයි. ඒ නිසා අපි මේ එකතු වීම සඳහා අපි ඉදිරි වැඩ කටයුතු ටිකත් ඒ ආකාරයටම සිද්ධ කරනවා. පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ කාදිනල් තුමා ආණ්ඩුව පිළිකුල් කරලා කතා කරනවා. ඒ ගැන මොකද කරන්න කියන්නේ? නෑ පැහැදිලිව රටේ ජනතාවට කිසිම විශ්වාසයක් නෑ. අද සාමාන්‍ය පුරවැසියෙක්ගෙන් ඇහුවොත් මේ පරීක්ෂණ වලට මොකද වෙලා තියෙන්නේ කියලා අපි කාටවත් මං හිතන්නේ අදහසක් ලබා ගන්නට නිවැරදි අදහසක් ලබා ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කෙනෙක් අපිට පුළුවන්කම මොකුත් නෑ. දැන් පාර්ලිමේන්තුවේ කමිටුවක් දාලා අපි දැක්ක මේ දවස්වල විවිධ තරාතිරම් වල උදවිය ගෙනලා සාක්ෂි විමසනවා. නමුත් ඒ සාක්ෂි විමසන උදවියට ඒ සම්බන්ධයෙන් තියෙන සුදුසුකම් මොනවද? නීතිමය දැනුමක් තිබෙනවද? තාර්කික පදනමක් මත ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනවද? ඒ පත්කිරීම් වල නීත්‍යානුකූල බව මේ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.